Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. ඊයේදිනේ වෙන විට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අපි ප්‍රකාශයට පත් කළ ආරම්භ වෙච්ච මොහොතේදී ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව අපිට මේ සම්බන්ධයෙන් රජ වෛද්‍යාරින් සංගමයේ ආමන්ත්‍රණය කළා ලිපියක් ලබා දුන්නා අපි විශේෂයෙන් වෘත්තිකයන්ගේ වෘත්ති සමිති එකමුතුව විදියට පහුගිය කාලේ කරපු සාකච්ඡාවල සාකච්ඡා සටහනකුත් එක්ක ඒ ක්‍රියාමාර්ගය ඒ අය මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. මේ අන්තර්ගතය දිහා බැලුවාම අපිට පේන තිබිච්ච දේ තමයි අපි බලාපොරොත්තු වෙච්ච විසඳුම ඒ තුල අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. අපි නිශ්චිත විසඳුම් මිල්ලුවා. ඒ නිශ්චිත විසඳුම් කිසිවක් ඒ ලිපිය තුල අන්තර්ගත වෙන්නේ නැහැ. නමුත් ඒ ලිපිය තුල නිශ්චිත කාරණා කිහිපයක් තියෙනවා. ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ සහතිකයක් එක්ක ජනාධිපති ලේකම්තුමා අපිට ඉදිරිපත් කරපු ඒ ලියවිල්ල අපිට මේ මොහොතේදී වහාම ඒ මොහොතේදී වැඩ වර්ජනේ අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවුනත් අපිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ ජනතාව පැත්තකිනුත් හිතලා විශේෂයෙන් අපේ සාකා සංගම්වල ඒ යෝජනා සැලකිල්ලට අරගෙන අද දින උදෑසන 8:00 සිට නිමා කිරීම සඳහා රජ වෛද්‍යාරින් සංගමයේ තීරණය කළා. ඒ අනුව මේ අද උදේ 8:00 ඉඳන් දිවයින පුරා සියලුම රෝහල් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපිට ඊයේ දවස තුල ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශයට පත් වුණා. දැන් 20 වෙනිදා මේ ජාත්‍යන්තර මූල අරමුදල එකඟතාවයේ අවසන් වීමත් එක්ක 21 වෙනිදා අපිත් එක සාකච්ඡාව ආරම්භ කරනවා කියලා ඒ සම්බන්ධයෙන් එකඟතාවය පළ වුණා. ඒ අනුව ඒ සියලුම සුබදායී තත්ත්වයන් ඒ වගේම මේ ධනාත්මක තත්ත්වයන් රජයේ පැත්තෙන් ප්‍රකාශ වෙච්ච නම්‍යශීලී තත්ත්වයන්ට යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තමයි අපේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අපි අවසන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේ කාලය තුල ඒ කියන්නේ 20 21 22 වෙනකොට මේ සම්බන්ධයෙන් නිශ්චිතවම අපි ඉදිරිපත් කළ තුන් විසඳුම් මත පදනම් වෙලා තව මොන වගේ තැනකටද රජය ගෙනියන්න පුළුවන් කියන කාරණේ 21 වෙනිදා ජනාධිපතිතුමත් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී කතා කරන්න. එතකොට මේ 21 වෙනිදා පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵලත් එක්ක අපිට 22 වෙනිදායින් පස්සේ අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා රටට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්.